ඒකීය රාජ්‍යයක් තුළ බලය පෙදීමේ දේශපාලන විසඳුමකට සියලු දේශපාලන පක්ෂ සහය පළ කර ඇතැයි අග්‍රාමාත්‍යවරයා අද මරතානයේදී ප්‍රකාශ කළා. අපි සියලු දෙනාම එක අතේ ඒකීය ශ්‍රී ලංකාවක් තුළ වැඩ කටයුතු කරන්න ඕන කියලා හැමෙක්ෙනාම පිළි අරගෙන තියෙනවා. එතනදී රට බෙදන්නේ නැතුව අපි කොහොමද බලය බෙදන්නේ? අනේ කාරණේ තමයි තියෙන්නේ. අයි මතක තියාගන්න පළාත් සභාව ගැන, පළාත් සභා බලය ගැන, ඒකට සංශෝධනයේ බලය වැඩි කිරීම ගැන විශේෂයෙන්ම උතුරෙන් පමණක් නෙමෙයි දකුණේ මහැමතුරුත් යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. කවුරුවත් කියන්න රට බෙදන්න කියලා. අපි සලකලා බලලා තියෙනවා. සම්හාරය වගේ අපිට එකඟත්වයේ පළ කරන්න පුළුවන් වෙලා. දේශපාලන පක්ෂ විවිධ අදහස් තියෙනවා. ඒක නවත්තන්න මේක වොමනයි. අද ජාතිවාදය ගන්න දේශපාලන වශයෙන් බංකොලොත්තයි. ආගම්වාදය ගන්න දේශපාලන වශයෙන් බංකොලොත්තයි. ඒව වොමනා නෑ. අද අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරන්නේ. අපි ගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයන්ගේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තෝරාගත් අපි ඔක්කොම වැඩ කරේ. අපි අනික් දේශපාලන ප්‍රශ්න පැත්තකට දාලා මේ රටේ ජනතාව එකට එකතු වෙන්න ඕනේ. එකට එකතු වුණාම තමයි මේකට ආර්ථික වශයෙන් සමාජ වශයෙන් දියුණු වෙන්නේ. ඒ නිසා අපිට ආපෝ යුද්ධයක් ඕනේ, මිනිස්සු මැරෙන්න ඕම නැහැ. අපි දැන් රටක් හැදිරට දියුණු වෙන්න ඕනේ, ආර්ථිකය දියුණු වෙන්න ඕනේ, ඉදිරියට යන්න ඕනේ. මරදාන සුදුවැල්ල ශ්‍රී අභය විජයාරාශ්‍රමේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද පැවැත්ුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. අඩි 33ක් උස මෙම ප්‍රතිමා වහන්සේ අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් ලෙස නිර්මාණය කර තිබෙනවා.